හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අද තමම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. වා 2022 වසරත් මේ විදිහටම ගත කරන්න ද හිතන් ඉන්නේ. එළඹෙන 2022 වසරත් ඔහේ ගෙවිලා යයිනේ. ඔන්නෝ ගෙවිලා යන්නේ කියලා අපි බලාගෙන ඉන්නවද? ඔයාලා මෙච්චර දවසක් උමුතුෙන්, කලබලෙන්, අවසෙහෙන් දුවලා අපිට මොනවද ලැබුණේ? මුකුත්ම නැහැ. ඔහේ දුවන්නම් වාලේ දුවලා ලැබිච්ච කිසිම දෙයක් නැහෙනි. ඕ අපි චුට්ටක් කම්මැලි හිතන්න. චුට්ටක් නෙමෙයිනේ. ගොඩාක් කම්මැලි අපි හිතන්න අපි ගැන හිතන්න කම්මැලි. අපිට අපි ගැන නැතුව ලෝක ඕන දෙයක් හිතන්න පුළුවන්. ඕනම දෙයක් ඔහේ එල්ලගෙන හිත හිත ඉන්න පුළුවන්. තමන් ගැන, තමන්ගේ අනාගතය ගැන, තමන් මොනවද කරන්නේ කියලා චුට්ටක් හිතන්න කම්මැලි. මම ඔයාලට මේ ආරාධනා කරන්නේ මේ කම්මැලි කමෙන් චුට්ටක් එළියට එන්න. ඉතින් කම්මැලි කමෙන් තොර වෙලා පොඩ්ඩක් 2022 වසරට පා තබන්න ඉස්සෙල්ලා අපි අපේ කම්මැලි කම නැති කරගමු. අපි කම්මැලි කම නැති කරගන්න නම් මුලින්ම කරන්න ඕනේ ඔයාලා ඔයාලගේ හිත වෙනස් කරගන්න ඕනේ. හිත වෙනස් කරගන්න නම් අපි අපේ හිතට දැඩි අදිස්ථානයක් දෙන්න ඕනේ. අපි කරන්නේ මොකද්ද කියලා හිතලා දැඩි අදිස්ථානයක් දීලා 2022 වසරට පා තබන්න ඉස්සෙල්ලා මම ඔයාලට ආරාධනා කරන චුට්ටක් හිතන්න. ඔයාලට හිතන්නයි මම මේ අද වීඩියෝ එක දාන්නේ. චුට්ටක් අම්මැලිකම නවත්තලා පොඩ්ඩක් හිතන්න. අපිට අපි ගැන හිතන්න තමයි මේ කාලය දීලා තියෙන්නේ. මම ආරාධනා කරනවා හිතන්න කම්මැලි වලට මේ වීඩියෝ එක දිගටම නරඹන්න, නරඹලා යමක් හිතන්න. ඇයි අපිට බැරි කියලා හිතන්න, හිතලා මොටිවේෂන් වෙන්න, අපේ හිත ශක්තිමත් කරගන්න. ඒ ශක්තිමත් හිතත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී අපි ඔයාලගේ ඔයාලට කතා කරමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා. අද මේ වීඩියෝ එක බලන්න ඔයාලා බලලා තේරුම් ගන්න ඇයි අපි දෙයක් කරන්න කම්මැලි කියලා. අපිට කොච්චරනම් දේවල් කරන්න පුළුවන්ද කියලා හිතන්න. හිතලා තීරණයක් ගන්න, තීරණේ ගන්න ඔයාලට බාර දෙන්න. My life is a challenge. I faced my O-level exams in 2018. I did my O-level exam in English medium, so I got 8 A's and 1 B. That B is for Tamil. I have to thank my school, Haligata Central College, and my teachers, my friends, and my mummy, appachi, and akki. I have to thank them. ඉංග්‍රීසි වලින් තමයි නසින් කරේ. පාසලේදී ඒ දේවල් කරා. රස්වීම් වලදී, අශ්‍රස්වීම් වලදී ගීත ගායනා කරා. ඒ දේවල් එක්ක සම්බන්ධ වුණා. ගීත ගායනාට පොඩි කඩෙන් තමයි කියව තිබුණානේ. ඔව්. අම්මගෙන් තමයි ආභාෂාවේ. අම්මි සංගීත ගුරුවරියක්. එයාලගේ ජීවිතේ ඒ ගමන යන එයාලට පහසුයි. ලංකාව වගේ රටක එක අමාරුයි. බැරි බෑහැම කියලා කියන්න බෑ. නමුත් ඒක අපහසුයි. පස්සේ දුව ඔය විදිහට ඉපදුණු එක ගැන දුව සතුටු වෙනවා.
දැන් මට කියන්න බලන්න ඇයි ඒ තරම් හරිම අදිෂ්ඨානශීලී හරිම ශක්තිවන්ත කතාවක් දුවට දැන් කියන්නේ? සාමාන්‍ය කෙනෙක් විදියට ඉපදිලා ඉතින් සාමාන්‍ය පිළ විභාගයේ ලියලා ජයග්‍රහණ කරලා ඒ විදිහට ජයග්‍රහණය කරා නම් ඒක සාමාන්‍ය ජයග්‍රහණයක් වෙනවා. ඉතින් ඒ වගේම මට මම සංගීත දරා ගන්න බැරි. ඉතින් ඒ දේවල් දරා ගන්න පුළුවන් ශක්තියක් හිතක් තියෙනවා නම් ඒ දේවල් සමාජ සිද්ධ වෙන්නේ නැති වෙයි. ඒ අහිමි වීම අපේ සාර්ථකත්වය අපේ ජයග්‍රහණය කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපේ සාර්ථකත්වය. ඒ වගේම කායික වෙහෙසනය රට වෙනුවෙන් රට ඉස්සරහට අරගෙන යන තමන් වෙනුවෙන් ඒ විදිහට කායික මහන්සි වෙනවා. ඉතින් ඒ දේ බැරි අයට අපි වගේ අයට මොලෙන් ලොකු වැඩක් කරන්න පුළුවන්. අපි අතුරට යමු. දොරින් පුරවන්න කිව්වා. මේක 90 තමයි මම ගෙදර තියෙන ඔය පුදු මේස විත්ති අල්ලගෙන මම උත්සාහ කරා. දැන් මට ඇත්තටම මොහරෙන්ද තුවාල වෙලා විච්ච අවස්ථාව මට මතක නැහැ. ඒත් මම නැවතුවේ නැහැ. මම දිගින් දිගටම වැඩේ අල්ලන් ගියා. ඔයමට අවුරුදු සමාදයක් ඇද්දි මේ විදිහට ඇවිදින්න කියන්න. එතකොට දැන් ඉස්කෝලේ යන වයස එනකොට අවුරුදු 5 වගේ වෙනකොට බුද්ධිකට ඉස්කෝලේ යන්න පුළුවන් කමක් හම්බ වුණාද? මගේ අයියා එක්කයි උදේට මම දැකලා ඉස්කෝලේ යනවා. ඉතින් මම මේ ඔය දැකලා තමයි මම අම්මට හැමදාම සම්මේ මට ඉස්කෝලේ යන්න බැරිද කියලා. ඉතින් මම දකින්න මගේ අම්මා මට පේන්නේ නොපෙනෙන්නේ අම්බරේ පැත්තකට ගිහිල්ලා අඬන අද්දිකුත් නැතුව ඒ ඇඟිලිත් නැතුව ඉන්න අම්මගේ පුඩි පුතා ඉස්කෝලේ යන්න අහනකොට අම්මා කල්පනා කරන්නේ පුතා ඉස්කෝලේ ගිහින් මොනවද කරන්නේ කියලා. හැබැයි මම හැමදාමත් කොහොම විදිහ මම අම්මට ඒක කරදරයක් බවට පත් කරනවා. මම හැමදාම අහනවා ඉස්කෝලේ යන්න බැරිද කියලා. එතකොට ඒ අනුව තමයි තාත්තා ඉස්කෝලේ ගමේ ඉස්කෝලේ දෙගිල්ල කොහෙද මිනාවගඩ සාරානන්ද ප්‍රාථමික විද්‍යාලය නදික සලාම් පිටු මට ඇවිදින්න බැරි. ඒක තමයි ඒ මගේ පළවෙනි ඉලක්කය. ඒක ජයගත්තරත් ආයෙ මගේ ඉලක්කයක් මගේ ජීවිතේට එනවා. ස්කෝලේට ගිහින් ලකුණක් තියෙනවා. ඊට පස්සේ තමයි මම ආයෙමට තියෙන ලොකුම ඉලක්කය වෙන්නේ මගේ ජීවිතේ උමරම පහේෂත් වාස්තර. හැබැයි මට ඉෂත් ලිව්වද? ඉෂත් ලිව්වා. මට හැකියාව ලැබුණා 1997 දී ලකුණු 149ක් අරගෙන අපේ සාරානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඒ පාසලටත් අපි මාමණයක් ගෙනත් දෙන්නේ මට ඉෂත් ලිව්ව පාස් වෙන්න. ඉෂත් පාස් වුණා. ඉෂත් පාස්. ආ. ලකුණු 121ක් තමයි කඩින්න. ඒකයි බුද්ධිකට ලකුණු කීයක් සම්බන්ධද? මට ලකුණු 129. එතකොට ඒ ස්කෝලේ කී දෙනෙක් විභාගෙ ලිව්වද? මාත් එක්ක ළමුන් 129ක්. කී දෙනෙක් විතර පාස් වුණා? දැන්නේ අයියා පිළිගන්නේ විද්දන්නේ. ඒ මම විතරයි ඒ අවුරුද්දේ පාස් වෙච්ච කොහොමද? මම එකයි කිව්වර මට ඒ ස්කෝලේ ගොඩ ඔබේ පාසලේ ශිෂ්‍යත් ළමා 100 ගානක් ලියලා ඉඳිලි දුන්නේ දරුවනේ මගේ පැලිති රජු මැදුරේ දිලිඹුනේ දරුවනේ මගේ පැලිති රජු මැදුරේ අම්මා පෙව් කිරි කඳුලින් මේලොව මෙතරම් ඇදවුනේ ඇදල්ලේ සිතගත්තම දන්චන යම ලෝකේ ඇයි තින් නොබ මැව්වේ මේකද යුක්ති ධර්මේ මහා මේකද යුක්ති ධර්මේ මහා පහන ළඟයි ආලෝකේ දුරයි දිවිය නිඔබ මැව් ලොව පුදුමයි. තමයි බුද්ධුක දැක්කාම සාම්ප්‍රදායිකව කෙනෙකුට දැන් බුද්ධුකේ බොරු කරන්න එනවා. හැබැයි තවමත් ජීවත් වෙන නමුත් ජීවිතෙන් වැඩක් නොගත් තමන්ට නැති දේවල් ගැන පමණ දුක් වී ඉන්න කෙනෙකුට බුද්ධිකට හොඳ වයින් දෙකක් කියන්න කිව්වොත් මොකද්ද බුද්ධික කියන්නේ?
ඇත්තම හරින්දයි මම කෙටිම කියන්න. මොකද අපේ ජීවිතය අරන් වැඩ සටහනේ මම හැමදාමත් කියන කතාවක් තියෙනවා. ඒ තමයි හැම කඳුලකම දිග කතාවක්. ඒ වගේම තමයි හැම උස්මකම දිග තේරුමක් තියෙනවා. ඒ වගේම තමයි හැරෙන්නේ හැම මිනිහෙකුටම මේ ලෝකෙ ඉඳන් තියෙන්නේ. මම මේ විදිහට ගියා. අපි ආරම්භ කරමු. අනිත් පැයට ඒ වගේම විදිහට ගියා.